ආයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එළකිරි TV අපේ YouTube channel ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ප්‍රේමය ආදරය කියන්නේ මිනිස්සෙකුගේ ජීවිතේ ගොඩක් වෙනස් කරන්න පුළුවන් සාධක දෙකක්. අද අපි ඔයාලට කියන්නට යන්නේ ආදරය නිසා මුළු ජීවිතේම වෙනස් වෙච්ච තරුණයෙක්ගේ කතාවක්. මීට කාලයකට කලින් ගාල්ල බස් නැවතුම් පොලේ හිටියා සිහ විකල් වුණු අසරණ මිනිසෙක්. ගොඩ දිනෙකට මෙයා හොඳට මතකෙ තිබුණා. මෙයා බස් නැවතුම් පොලේ හිටියට සිගමන්්‍යක් දෙවත් කාටවත් කරදරයක් වෙන්නවත් ගියේ නැහැ. හැබැයි ඉඳලා හිටලා නොහික්මුණු කොළු ගැටයන්ගෙන් නම් මෙයාට විවිධාකාරයේ හිරිහැර වුණා. ඒ වගේම තමයි සමහර නොහික්මුණු මිනිස්සු මෙයාව අවුස්සන්නට කියලා හිතාගෙන විවිධාකාරයේ කෑම ජාති වලින් විවිධ දේවල් වලින් මෙයාට දමල ගැහුවා. ඒ වුණාට මෙයා ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. එයා හැම වෙලෙම කලේ බස් නැවතුම් පොලේ එක තැනකට වෙලා බලාගත්තුවතම බලාගෙන හිටපු එක. සමහරු නම් මේ උමතු පුද්ගලයාට කරන අඩන්තේට්ටම් වල විරුද්ධ වුණත් ගොඩක් දිනක් කලේ ඒ දේවල් දිහා බල්ලා සතුටු වෙන එක. හරියමන් කෑමක් බීමක්වත් නොලබුණු මේ පුද්ගලයාට ඉඳලා හිටලා බස් නැවතුම් පොලේ තියෙන කඩවල් වලින් සුළු ආහාරයක් ලැබුණා. මේ පුද්ගලයාට නිතරම මල්ලක් තිබුණා. ඒ මල්ලෙන් ගත්ත ලියුම් ඔහු නිතරම කියෙව්වා. මේ ලියුම් කියවන අවස්ථාවලදී ඔහුගේ මූණේ සතුටක් ඉනාවක් රැඳිලා තියෙනවා ඒ දිහා බලපු හැමෝටම පෙනුණා. නමුත් කවුරු හරි ඔහු ලියුම් කියවන අවස්ථාවකදී ඔහු අසලට යනවා නම් ඔහු ඒ ලියුම් සංගව ගන්නත් උත්සාහ කළා. ඒ වගේම තමයි මේ උමුතු පුද්ගලයා ගැන සමහර මිනිස්සු දැනගෙන හිටියා. ඔහොම හිටියට ඔය කොල්ලට අවුරුදු 30ක් විතර ඇති. ඔහොම ඉන්නන කොල්ලෙක් නෙවෙයි. ඔය කොල්ලගේ දෙමව්පියෝ දෙන්නම හොඳ ගුරුවරු. මේ වගේ කතා මේ පුද්ගලයා ගැන දන්න අයගෙන් නිතරම අහන්නට ලැබුණා. මොහුගේ ජීවිත පිටුවස්ස කුමක් හෝ විශාල රහසක් සැඟවී තිබුණා. කාලය ඔහොම වේගෙන් ගත වුණා. එක දවසක් මේ අසරණ අහිංසක මිනිසයා දුම්රියට යට වෙලා මිය ගියා. ඔහු නිතරම ළඟ තියාගෙන හිටපු ඒ මල්ලත් ඔහු ගාම වැටිලා තිබුණා. ඔහු නිතර කියවපු ඒ ලියුම් හැම තැනකම විසිරීලා ගිහිල්ලා තිබුණා. ඇත්ත කතාව නොදැන මෙයාට මිනිස්සු ගොඩක් හිනා වුණා. සමච්චල් කළා. නමුත් මෙයාගේ ඇත්තම කතාව ගොඩක් වේදනාව පිරුම එකක්. මොහු හොඳ පවුල් පසුබිමක් තිබුණු තරුණෙක්. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මොහු හොඳට ඉගෙන ගත්තා. මෙයා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවේ ඒ ප්‍රදේශයේම තරුණියක් එක්ක. මේ දෙන්නා නිතර හමු වුණේ ප්‍රේම කළේ මේ බස් නැවතුම් පොලේ. මේ දෙන්නගේ සම්බන්ධයට ගෙවල් වලින් නම් කිසිම විරුද්ධතාවයක් තිබ්බේ නැහැ. නමුත් අවාසනාවකට වගේ මාරයා හරස් වුණා. දවසක් මේ තරුණිය මොහුව හම්බෙන්නට ඇවිල්ලා ආපසු යන්නට යද්දී පාර පනිනකොට මේ තරුණයාගේ ඇස් ඉස්සරහම එයා ගොඩක් ආදරය කරපු මේ තරුණිය බස් රථයකට යට වෙලා මිය යනවා. මොහුගේ දැස් ඉදිරි පිටම. ඉතින් මේ තරුණයා තමන්ගේ පෙම්වතියගේ මළගෙදර වැඩ කටයුතු අවසන් කරනවා. ඒ හැම දෙයකටම සහභාගී වෙනවා. පස්සේ තමයි ටිකෙන් ටික මෙයාගේ සිහිය විකල් වෙන්නේ. මෙයාගේ පවුලේ කට්ටිය මෙයාව අංගොඩ මානසික රෝහලේ නැවැත්තුවත් මෙයා එතනින් පැනලා ඇවිල්ලා ගෙදරිනුත් ඇවිත් අර මේ දෙන්න හමු වෙච්චි ප්‍රේම කරපු බස් නැවතුම්පලේ ඒ තැනට වෙලා තමන්ගේ පෙම්වතිය තමන්ට දුන්න ලියුම් කියවනවා. මිනිස්සු hina උනේ අඩන්තේට නම් කළේ ඒ වගේ සුන්දර හදවතක් තිබ්බ අහිංසක මිනිහෙක්ට. මෙයා මැරෙද්දිත් එයා අතේ ගුලි කරගෙන හිටියේ එයාගේ පෙම්වතිය තමන්ගේ අත්අකුරින්ම ලියලා දුන්නු ලියුමක්. එක අතකින් මේ කුරුරු මිනිස්සු පිරුණු ලෝකෙන් මිදිලා එයා ප්‍රාර්ථනා කරපු තැනට එයා යන්න ඇති. අපිත් එදිනදා ජීවිතයේදී මෙවැනි පුද්ගලයන් නිතරම දකිනවා. අපි හිතර ගන්න ඕන කාරණාවක් තමයි පුද්ගලයෙකුගේ වර්තමාන හැසිරීමෙන් මානසික තත්ත්වෙන් ඒ පුද්ගලයාගේ ඉතිහාසයවත් ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ ජීවත් වෙන මිනිසා පිළිබඳවත් තීරණයකට එළඹීමට නොහැකි බව. ඉතින් මේ වගේ වීඩියෝස් දිනපතා නරඹන්නට නම් අපගේ එළකිරි TV YouTube channel subscribe කරන ලෙසත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි පහතින් නැති bell icon එක click කළොත් අපි වීඩියෝස් දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් සමු ගන්නවා. ගිහිල්ලා එන්නම්.